සයිනොපෙක් ගැන තමයි කියන්නේ සංස්ථා මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් තෙල් දෙන්න සයිනොපෙක් ඉල්ලනවා. කොච්චර හොඳ දෙයක්ද? තෙල් සංස්ථාව නිහඬයි මේ සම්බන්ධව. ඒවට නිහඬයි වෙන ඒවට සද්දයි. ඉන්ධන මෙට්‍රික් ටොන් 42000ක් දැනටමත් ගෙන්නලා පිරවුම්හල් 130 කුත් ආරම්භ කරලා තවත් 20ක් දෙන්න නියමිතයි. අශිකා ජෛවික තමයි වාර්තා ඉදිරිපත් කරන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් 3ක් අඩුවෙන් නැළවී කිරීමට සයිනොපෙක් සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තියෙනවා. එම ඉල්ලීමට තවත් සංස්ථා පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ කියලා තමයි වාර්තා කරන්නේ. එතකොට දැන් මේ කාරණාව ගත්තාම ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ සිනොපෙක් සමාගමට මේ වෙනකොට මෙරට ඉන්ධන පිරවුම්හල් 130ක් පවරා තියෙන බව. ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20ක් සිනොපෙක් සමාගමට ලබා දීමට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. නමුත් තාමත් එම පිරවුම්හල් 20 සමග ආණ්ඩුව ගිවිසුම්ගත වෙලා නැහැ. එතකොට මේ වෙනකොට සිනොපෙක් සමාගම පළමු ඉන්ධන තොග ලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් 42000ක් මේ මාස මුලදී ආනයනය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග වලට අනුව වාර්තා වෙන්නේ මෙම ගැටලු සහගත තත්ත්වය සමනය කරගනිමින් සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන පෙරුම්හල වලින් ඉන්ධන බෙදීම ආරම්භ කිරීමට තවත් සති දෙකක් පමණ ගත වෙයි කියලා. දැන් ඔය ඒ කාලේ තිබිච්ච ෂෙඩ්ස් ඒවත් නැත්තම් අපි කිව්වොත් මේ පෞද්ගලික පෙට්‍රල් ෂෙඩ් තිබ්බනේ. ඔය වගේ සිනොපෙක් වගේ සමාගම් කීපයක් තිබ්බා. එතකොට ඒව මම හිතන්නේ බණ්ඩාරනායක මහත්මයාගේ කාලේදී මේව පෞද්ගලීකරණය කරලා තියෙනවා රජයට පවරගෙන තියෙනවා. හැබැයි මම දැක්ක පහුගිය කාලේ පත්තරලක් දාලා තිබුණා. දැන් ඒ කාලේ රජයට පවරගත්ත පෞද්ගලික ඉන්ධන ෂෙඩ් මේ කාලේ තිබ්බනම් ඔහොම තෙල් අර්බුදයක් ඉන්ධන අර්බුදයක් ලංකාවේ ඇති වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ නිසා මමත් කැමති ඔය සමාගම් කීපයක් බැහැලා ඕක අපට අරගෙන සිද්ධ කරනවට. මොකද අපි දන්නවා දැන් රජයෙන් ওই වැඩේ කරන්න ගියාම තමයි ඔකේ தত্ত্বය බරපතල වෙන්නේ. කාලෙන් කාලට එක එක දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා එක එක ප්‍රශ්න නොවි නේද? පිළිවෙලට ප්‍රශ්න යන්න පුළුවන් විදිහට පිළිවෙලට මේ තෙල් බෙදා හැරීම කරන්න පුළුවන් වෙන්න නම් මැනේජ්මන්ට් එක හෝ පෞද්ගලීකරණය කරන්න කියලා අපි ඉල්ලන්න කැමතියි.